සිනේ සිත උපනිතට බැඳුණු සිත සිනසිත ආරාධිත කතාබහ ආරම්භ කරන්න අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ. අද දවසේදී ආරාධිත චරිතය බවට පත් වෙන්නේ සිනමා ශාස්ත්‍රය තුළ දශක 3කට අධික කාලයක් නියැලී සිටින ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් සහ සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට තමන්ගේ නාමය සිනමා ශාස්ත්‍රය තුළ සනිටුහන් කරපු පුද්ගලයෙක් එක්ක ඔහු නමින් ඩොනල්ඩ් ජයන්ත. ඩොනල්ඩ්, අයිබෝවන්, සුබසන්ධ්‍යාවක්. අයිබෝවන්, අපි මේ දැන් සිනමාව ගැන කතා කරද්දී බොහෝ දේවල් තියෙනවා කතා කරන. දශක 3කට අධික කාලයක් කියලා කියන්නේ සුළුපටු කාලෙකුත් නෙවෙයි. හැබැයි මෑත කාලීනව ගත්තොත් එහෙම දැන් 2017 අවුරුද්ද අවසන් වෙනවා. දැන් 2017 අවුරුද්දේ දායකුණු නිර්මාණ වලින් අපි කතා පටන් ගමුකෝ. ඔය ඇත්තට 2017 මම කරපු චිත්‍රපටිය තිරගත වෙනවා මේ දෙදුණු ආකාශය. ඒ වගේම මම උදේකාන්ත වර්ණසූරියගේ මధుර චාරිකා වස්සානේ සඳ කළ තියෙනවා. දැන් පොලිමේ තියෙනවා. මම හිතන්නේ ඒක ලබන අවුරුද්ද මුල වගේ තිරගත වෙනවා චිත්‍රපටි දෙකම. මේ දිනවලත් මම කරගෙන යනවා ආදරහීනේ කියලා චිත්‍රපටියක්, ආදර කතාවක්, ආලංකුලම් ෆිල්ම්ස් චිත්‍රපට සමගන් නිෂ්පාදනය කරන චිත්‍රපටියක්. ඉතින් ඒ චිත්‍රපටි තමයි මම 2017 කරපු චිත්‍රපටිය තියෙන්නේ. මම කරපු චිත්‍රපටි වලින් දැන් මේ දිනවල තිරගත වෙන්නේ දෙදුණු ආකාශය. ඉතින් අති සාර්ථකව ඒක තිරගත වෙනවා, ආදායම් වාර්තා බිඳහෙලමින්. ඉතින් අපිට මම ඒක හරි සතුටුයි. මොකද මම කරපු චිත්‍රපටියක් ඒක ප්‍රදර්ශනය වෙනවා නම් අති සාර්ථකන්දිම ඒක තමයි මගේ සතුට. මම හැමතිස්සෙම හිතන්නේ ඒකම තමයි. ඒ කියන්නේ මම මුදලට වැඩිය ඒ චිත්‍රපටියක සාර්ථක කරන් ඒ සතුට මුදලට වැඩිය මම ලබලා තියෙනවා මේ අවුරුදු 30 ඇතුළතම. ඒක තමයි මම හැමදාම නිෂ්පාදකවරයෙක් බේරෙනවා නම් ඒක තමයි මගේ සතුට. මම හිතන්නේ මේ දෙදුණු ආකාශය ගැන කතා කරද්දී දෙදුණු ආකාශයේ අධ්‍යක්ෂකවරයා ප්‍රියන්ත කොළඹගේ කියන්නේ සිනමාවට ඔබත් එක්ක මාපු කෙනෙක්. එතන විශේෂ ඇත්තට ප්‍රියන්ත කියන්නේ ප්‍රියන්තයි මමයි. ඔහුගේ පළවෙනි චිත්‍රපටිය තමයි මම සහාය අධ්‍යක්ෂකවරයෙක් කරේ 1989 ප්‍රධාන සහාය අධ්‍යක්ෂකවරයෙන් කටයුතු කරා දැහැන කියලා චිත්‍රපටිය. ඉතින් මට හරි සතුටු මගේ 50 වෙනි චිත්‍රපටිය ඔහුගේ චිත්‍රපටියක් වැඩ කිරින්න මට ලැබුණා ආදරණීය කතාව. හරි, ඒක මට හරි සතුටු. මොකද ඔහුගේ පළවෙනි චිත්‍රපටිය මම සහාය අධ්‍යක්ෂකවරයෙක් මගේ 50 වෙනි චිත්‍රපටයේ ඔහු කරපු අධ්‍යක්ෂණය මම සහාය අධ්‍යක්ෂකවරු වුණා. ඒක ඉතින් හරි සතුටක්. මොකද ඒක එම වෙන්නේ නැහැ, හැම සිදුවීමක් එන්නේ නැහැ. ඒක හරි සතුටක්. ප්‍රියන්ත කොළඹ කියන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරේ කොහොත් එක්ක වැඩ කිරීමේ හරි විනෝදෙන් අපි චිත්‍රපටයක් ඉවර කරන එක පෞලයය වගේ. ඒක අම්මගේ බඩෙන් ආපු සහෝදරය වගේ චිත්‍රපටිය අපි හරි විනෝදෙන් එයා කරන චිත්‍රපටිය වල අපි සතුටින් තමයි රූපගත කර නිම කරන්නේ. ඉතින් මේ දිනවලත් ඔහුත් එක්ක මම වැඩ කරනවා ආදර හිණිය චිත්‍රපටිය 28 වෙනිදා සිට ආපහු නැවත සෙකන්ඩ් ෂෙඩියුල් එකක් පටන් ගන්නවා. ඉතින් මම හිතනවා ඉතින් ඒ වගේ හොඳ අධ්‍යක්ෂවරුත් එක්ක වැඩ කිරීමේ දොළු දුකක් මට තියෙනවා. දැන් අර අපි මතක් කිරීමක් කරා කලනොත් මේ දෙදුණු ආකාශය කියලා කියන ආදායම් වාර්තා තබපු චිත්‍රපටය. දැන් වර්තමානයේ සිනමා කර්මාන්තය තුළ එහෙම ආදායම් වාර්තා තබන චිත්‍රපටි යම්කිසි ආකාරයෙන් සීමා වීමක් වෙලා තියෙනවා. නෑ, වෙලා තියෙන මෙහෙමනේ, අපි ප්‍රේක්ෂකයෝ අඳුර ගන්න හැමතිස්සෙම. මම නම් හිතන්නේ හැමතිස්සෙම ප්‍රේක්ෂකයෝ රඳව ගන්න පුළුවන් නම් සිනමා ශාලාව ඇතුලේ. ඒක තමයි ෆිල්ම් එකේ සාර්ථකත්වය. සිනමා ශාලාවෙන් ඉන්ටර්වල් එකෙන් හරි විනාඩි 10කින් හරි එළියට බැස්සොත් ඒ ෆිල්ම් එක අසාර්ථකයි. මොකද අපි හැමතිස්සෙම ප්‍රේක්ෂකයෝ සිනමා ශාලාවේ රඳව ගන්න ඕන. එන්ටර්ටේන්මන්ට් කියන්නේ අපි දෙන්න ඕන. ඒ කියන්නේ සතුටු කරන්න ඕන ප්‍රේක්ෂකයෝ. හරිද? නිදිමත ගතිය හැදෙන්න නරකයි හෝල් එක ඇතුළට ගියන් පස්සේ ප්‍රේක්ෂකයාට. අපි සතුටින් එළියට බහිනවා නම් ඒ චිත්‍රපටය සාර්ථක කරනවා. මොකද මම හැම චිත්‍රපටියම වැඩ කරපු හැම චිත්‍රපටියක්ම සහාය අධ්‍යක්ෂක කරපු චිත්‍රපටි හැම එකක්ම වගේ බොක්ස් ඔෆිස් වාර්තා තාල තියෙනවා. හිරිපොදවය, සාසම්ම්, පියාම්මන්, ගින්දරි, කමර්ෂියල්. ඉතින් මම ඒ චිත්‍රපටි වල ගොඩක් වැඩ කරන්න කැමතියි. මොකද මම දන්නවා මේ ෆිල්ම් දුවනවා කියලා. දැන් අර ඉස්සර වගේ නෙවෙයි මිනිස්සු වාණිජවත්තේ හැරිලා තියෙන. මොකද කාලේ හරි සුළුයි වැඩත් එක්ක. ඉතින් මම කියන්නේ චිත්‍රපටියක් අපි කරනකොට ප්‍රධාන දේ තමයි ඉස්සර චිත්‍රපටි වගේ මශාලයක් තියෙන්න ඕන, සින්දු තියෙන්න ඕන, සටන් ජවනිකා තියෙන්න ඕන, විහිළු තියෙන්න ඕන, ලස්සන කතාවක් තියෙන්න ඕන. හරි, ඉතින් චිත්‍රපටිය එහෙම බැලුවොත් චිත්‍රපටිය සාර්ථක වෙනවා. නැත්තම් නිකන් පුටුවට තමයි චිත්‍රපටිය පෙන්වන්නේ සිනමා ශාලාවල. මම හැමතිස්සෙම හිතන්නේ මගේ ඉස්සර අතිරගත වෙන චිත්‍රපටිත් ගණනාවක් තියෙන්නේ කොමර්ෂල් වයිස් චිත්‍රපටි. මම මගේ ජීවිතේත් මම හදන්නේ කොමර්ෂල් වයිස් චිත්‍රපටි. මම දැන් ප්‍රවේගය, මායා වගේ හැදුවා. තව චිත්‍රපටි දෙකක් මම ලබන අවුරුද්දේ කරන්න ප්ලෑන් කරනවා. හැබැයි ඒ චිත්‍රපටිත් ප්‍රේක්ෂකයෝ දෙපාර තුන්පාර බලන චිත්‍රපටි තමයි මම හදන්නේ. එහෙම කරොත් තමයි සිනමා රැඳෙන්නේ, සිනමා ශාලාව රැඳෙන්නේ, ප්‍රේක්ෂකයෝ සිනමා ශාලාවලට එන්නේ. සමහරක් විට මේ සමහර අය කියනවා කලාත්මක ධාරාවේ සිනමාව සහ වාණිජ ධාරාවේ සිනමාව කියලා අර්ථකථනය කරන්න බෑ, එහෙම සිනමා නිර්මාණ නැහැ කියලා. ඩොනල්ඩ්ගේ මොන වගේ අදහසක්ද ඒකට? ඇත්තට වාණිජ සිනමා
කලාත්ම කියලා එකක් නෑ. අපි කරන නිර්මාණය තමයි වෙන්න ඕන, නිර්මාණය තමයි. දැන් අපි හිතමු ඉස්සර අපි අපිට මතකයි ඒ චිත්‍රපටේ මේ වලව් කතා තිබුණා, අමුඩ කතා තිබුණා ඉස්සර අපි ඉස්කෝලේ යන දවස්වල. ඉතින් ඒව චිත්‍රපටි දිව්වා. නමුත් දැන් ඒ චිත්‍රපටි දැන් සිනමා ශාලාවට හරියන්නේ නැහැ. මොකද දැන් ඉන්න ස්කෝල් ළමයි පවා හොලිවුඩ් ෆොලිවුඩ් චිත්‍රපටි බලනවා. ඒගොල්ලෝ බලලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ සිංහල චිත්‍රපටි ඒ මට්ටමේම. ඉතින් අපි ඒ මට්ටමේ කරන්න ඕන. හරි, මොකද ටිකට් එක රුපියල් 350යි 500යි ටිකට් එක. ඉතින් කෙනෙක් චිත්‍රපටියක් රුපියල් 500ක් දීලා බලන්න මේ චිත්‍රපටිය හොඳ වෙන්න එපයි. ඉතින් ඒ වගේ චිත්‍රපටි තමයි කරන්න ඕනේ. කලාත්මක වර්ජ කියලා එකක් නැහැ. චිත්‍රපටියේ තේමාව තමයි එන්ටර්ටේන්මන්ට් එක. ඉතින් ඒක හරියට දෙනවා නම් අපි කරන නිර්මාණي සාර්ථක වෙනවා. අපි උදේ දුණු ආකාශය බලමු. එක්කෙනා දෙපාර තුන්පාර බලලා තියෙනවා. හරි, ඉතින් බලන්න ඉන්න ආසයි කියලා. ලස්සනයි, ලස්සන කතාවක් තියෙනවා, ගීතමය දර්ශන තියෙනවා. හරි ලස්සනයි ඇහැට. ඒ ෆිල්ම් එක බලලා පරිපලෙන් බහිනකොට මිනිස්සුන්ට සතුටක් දැනෙනවා. දුකක් දැනුත් වැඩක් නැහැ ෆිල්ම් එක. ෆිල්ම් එකක් නිදිමත ගතිය හැදුනොත් ෆේක් එකකට ඒ ෆිල්ම් එක අසාතරයි. සාමාන්‍යයෙන් කෙනෙක් සහාය අධ්‍යක්ෂකවරයෙක් වෙලා අධ්‍යක්ෂකවරයෙක් වුණාට පස්සේ එතනින් එහාට ඔහුගේ භූමිකාව බවට පත් වෙන්නේ අධ්‍යක්ෂණේ. හැබැයි ඔබ සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට සෑහෙන කාලයක් කටයුතු කරලා නිර්මාණ බොහෝමයක වැඩ කටයුතු කරලා නිර්මාණ 50කට අධික ප්‍රමාණයක චිත්‍රපටි දෙකකුත් අධ්‍යක්ෂණය කළ නැවත වතාවක් ඔබ සහාය අධ්‍යක්ෂණයෙන් අපිට දකින්න ලැබෙනවා. ඇත්තට මම චිත්‍රපටි 56ක් සහාය අධ්‍යක්ෂණය කරා අවුරුදු 32 ඇතුළත 30 ඇතුළත. ඉතින් මම හිතන්නේ මම අධ්‍යක්ෂණය කරනවා. නමුත් මම කැමති සහාය අධ්‍යක්ෂකට. මොකද හේතුව මම චිත්‍රපටියක් සහාය අධ්‍යක්ෂක කරොත් මට අධ්‍යක්ෂවරු කීප දෙනෙක් එක්ක වැඩ කරන්න වාසිය උදා වෙනවා. එතකොට ඔහුගේ තියෙන දක්ෂතාවය මට ගන්න පුළුවන්. ඉතින් මම ආසයි සහාය අධ්‍යක්ෂකවරයෙක් වෙන්න. මොකද මම අධ්‍යක්ෂණවරයෙක් වුණොත් මට මගේ නිර්මාණය නම් මම කරන්නේ. මම කැමති සහාය අධ්‍යක්ෂක කියලා අවුරුද්දට 5ක් කරොත් අධ්‍යක්ෂවරු 5 දෙනෙක්ගේ තියෙන ඔවුන්ගේ තියෙන දක්ෂතාව මට ලබා ගන්න පුළුවන්. මම හැමතිස්සෙම ඉගෙන ගන්නවා. මම හැමතිස්සෙම ආසයි ඉගෙන ගන්න. හරි, මම හැමතිස්සෙම හිතන්නේ ලදරුවෙක් විදියට. ඉතින් මම තව ඉස්සරහට ඉගෙන ගන්න කැමතියි. ඉතින් මම කැමති මම රෙකෝඩ් එකක් තියන ලංකාවේ චිත්‍රපට 100ක් සහාය අධ්‍යක්ෂණ කරන ලෝක වාර්තාවක් තියන. මම ඒක අනිවාර්යයෙන්ම තියනවා. හරි, දැන් අපි මේ මෙහෙම අහුවත් තමයි දැන් ඩුනලය සාමාන්‍යයෙන් සිනමාවට එන කාලට වඩා අද වෙන විට මේ තාක්ෂණෙම හරි දියුණුයි. එදා තිබුණු තාක්ෂණ නෙවෙයි අද තාක්ෂණයේ තාක්ෂණික ප්‍රයෝග පවා හරි වෙනස්. කොහොමද මේ දේවල් එක්ක ගනුදෙනු කරද්දි? නෑ, ඇත්තට දැන් අතිර ඉස්සර මම නළුවන්ට ඩේට් දෙන්නේ පෝස්ට් කාඩ් එක තමයි අරින්නේ. හරි, පෝස්ට් කාඩ් ඉලියලා තමයි අවල් දවස් ඉදිනේ දෙන්නේ මම රූපගත කිරීම. දැන් එහෙම නැහැ. දැන් අපිට ටෙලිෆෝන් එකෙන් SMS එකෙන් අරින්න පුළුවන්, ටෙලිෆෝන් කරන්න පුළුවන්. ඒ තාක්ෂණය එක තමයි අපි ඉන්නේ. එදා අපි දෙබස් කවන්න ගියන් ලූප් කප කප උඩට අදිනෝ යටට අදිනෝ, දැන් එහෙම එකක් නැහැ. ඩිජිටල් තාක්ෂණයක් තියෙනවා. මම හිතනෝ මේක මීට වැඩිය ඉස්සරහට අපි අලුත් දේවල් එයි. හරි, මේක ලේසි අපිට. ඉස්සර තමයි අමාරු අපිට හැමදේම. දැන් මේක ලේසි. දැන් අනුලග නම පරපුරේ ආයිට වුණත් අපි ඉස්සර දුක් විඳ හරියටම. හරි, දෙබස් කවන්න ගියත් අපි ඉන්දියාවේ මිසින් කරන්න ගියත් කෑන් 48ක් විතර උස්සගෙන යනවා. දැන් ඒක මුකුත් නැන්නේ. සාක්කු විදාගත්ත පෙන් එක ගියා ගිහිල්ලා මිස් කරගෙන ආවා. ඉතින් ඒ වගේ මේ තාක්ෂණයක් අද ලංකාවේ තියෙන. ඉතින් ඉස්සරහට මම හිතන්නේ මීට වැඩිය දැන් අත්‍තර අපේ සිනමා ශාලාවල ප්‍රජස්ර නැහැ. දැන් තියෙන DCP ඩිජිටල්. ඉතින් ඉස්සරහට මීට තැඩිය අලුත් වෙයි කියලා මම හිතනවා. සිනමා ශාලා අපි චිත්‍රපටි පෙන්වීමේදී හැම දෙයක්ම ඉස්සරහට ඩිජිටල් කරන්න වෙයි. හැබැයි දැන් සිනමා ශාලාවකට ගිහලා ප්‍රේක්ෂකයෙක් හැම නැත්නම් සිනමාව කියන දේ පිට ඉඳන් දකින ප්‍රේක්ෂකයා දකින සුන්දරත්වය නෙවෙයි අතුලාන්තයේ තියෙන්නේ. බොහෝම මේ අභියෝගාත්මක කාර්යයක් සිනමාව කියලා කියන්නේ, සිනමා කර්මාන්තය කියලා කියන්නේ. සාමාන්‍ය සිනමා නිර්මාණයක් කරද්දී මොන වගේ අභියෝගද තියෙන්නේ? ඇතර අපේ සිනමා චිත්‍රපටියක් කරනවා කියන්නේ නිෂ්පාදක සල්ලි විදන් කරන්න කියන්නේ ලොකු දෙයක් මේ කාලේ. චිත්‍රපටිය ලක්තර කෝටි 3ක් 4ක් විදන් කරන්න කියන්නේ ඒ නිෂ්පාදකවරයාට පුළුවන් මේ සල්ලි ෆිස් ඩිපොසිට් එකක් දාලා වෙනම ආදායමක් ගන්න. චිත්‍රපටියක් නිෂ්පාදනය කරනවා කියන එක ඇතර නිෂ්පාදකයෙක් අපිට දෙවි කෙනෙක් වගේ තමයි. මොකද අපි ඒක හිතලා අපේ නිෂ්පාදකවරයෙක් හිටියොත් තමයි අපිට ආදායමක් එන්නේ. සිනමා ශාලාවට ආදායමක් එන්නේ. නළුලියෝ රැඳෙන්නේ. හරි, නිෂ්පාදක චිත්‍රපටිය නිෂ්පාදනය කර විතරයිනේ. නිෂ්පාදක කරු තමයි හෝල් එක රන් කරන්න වෙන්නේ. අපිට මේ ආදායමක් ඉන්නේ. එතකොට නළුලියන්ට ආදායමක් ඉන්නේ. හරි, ඉතින් අපි හැමතිස්සම නිෂ්පාදකයරයා බේර ගන්න ඕන. හැමතිස්සම මම නම් හිතන්නේ අපි නිෂ්පාදකයරයා 100,000ක් විදන් කරොත් ඔහුට 110,000ක් එන්න පුළුවන් නම් ආදායම. ඔහු තව චිත්‍රපටිය නිෂ්පාදනය කරනවානේ. ඉතින් එහෙම තමයි මම හැමතිස්සම හිතන්නේ. නිෂ්පාදකයරයා බේරව ගන්න හොඳ නිර්මාණයක් කළා, ප්‍රේක්ෂකයන්ගේ අතරට ගිහිල්ලා ඒක ජනප්‍රිය කළා, නිෂ්පාදකයරයා බේරුණොත් තමයි
නිෂ්පාදකව සිංහල සිනමාවේ රැඳෙන්නේ. ඒ වගේම දැන් ඇත්තට ඉස්සර මට මතකයි චිත්‍රපටි සිනමාශාලා 395ක් විතර තිබුණා. දැන් තියෙන 160 65ක් වගේ තමයි මේ චිත්‍රපටි සිනමාශාලා තියෙන. මම කියන්නේ මේ රජයෙන් ඇත්තට රජයෙන් කිසිම කලාවට කිසිම මේකක් එන්නේ නැහැ මේ කලාවට. මම කියන්නේ සිනමාශාලා මේ ඇත්තට මේ පළාත් සභාවෙන් සිනමාශාලා හදන්න පුළුවන්. හදලා ඒව චිත්‍රපට සංස්ථා යටතට බාර දීලා සිනමාශාලා තව හදන්න පුළුවන්. ඉතින් හදන්න ඕන මේ රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්න ඕන. නිෂ්පාදකවරයටත් රාජ්‍ය අනුග්‍රහය ලැබුණොත් තමයි සිංහල සිනමාව රැඳෙන්නේ. මම කියන්නේ නිෂ්පාදකර බේර ගන්නම ඕන මේ චිත්‍රපටියක් නිෂ්පාදකර කෙනෙක් නැත්තම් ඔහුට පුළුවන් වෙනත් වෙන ව්‍යාපාරයක් කරන්න. චිත්‍රපටි කරන්න ඕනේ නැහැ නේද? ඇත්තට මම දන්නවා මේ ඒක වෙන ව්‍යාපාරයක් කරනවා ඊට වඩා ආදායමක් කරනවා. චිත්‍රපටියක් කරනවා කියන්නේ හරියට බූරුව ගන්නවා වගේ තමයි. කියන්නේ බැෂුවර් නැහැ සල්ලි. ඒ වගේ තමයි මම කියන්නේ. කියන්නේ ඉතින් නිෂ්පාදකර බේර ගන්න ඕන. හරි මේ අධ්‍යයනයේදී අපි කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් කුඩා කාලේ දන් තිබුණු හීනයක් හැබෑවීමක් නේ ඩොනල්ඩ් ජයන්ත මහත්මයා සිනමා ඔය අධ්‍යක්ෂණය කියන භූමිකාවට එන්නේ. ආපස්සට හැරිලා බලද්දී ජීවිතය ගැන මොකද හිතෙන්නේ? ඇත්තට මට හරි සතුටුයි. මොකද හේතුව සහාය අධ්‍යක්ෂකකෙන් ගොඩක් කල් ආපු අය රැඳෙන්නේ නැහැ. මේ චිත්‍රපටි පහක් හයක් කළා නේ වෙන වෘත්තියක් කරගෙන යන්න. මොකද මේක එච්චර සාර්ථක වෙන්නේ නැහැ කියලා ඊට වඩා හොඳයි පොල් විකුණන්නේ. හරිද? නමුත් මම එහෙම හිතුවේ නැහැ. මම හිතුවේ කවදා හරි දවසක මේ සිංහල සිනමාවේ ඉහළටම යනවා කියලා. ඒක තමයි මම ඉන්නේ. හැමදෙස්සම ඉතියේ. ඒ නිසා තමයි මම අද සතුටු පත් වෙලා තියෙන්නේ. මම එදා සිංහල සිනමාවේ ආස කරපු නළුලු යුවලක් තමයි ගාමිණී පොන්සේකා මාලිනී පොන්සේකා. ඔව් මම ඉස්කෝලේ යන කාලේ මම ගියේ කොටපල ජාතික පාසලේ. මාතෘ දිස්ත්‍රික්කයේ තියෙන කොටපල ජාතික පාසලේ. ඒක තමයි මම ඉගෙන ගත්තේ. ඉතින් මම පොඩි කාලේ ඉඳලම හරි ආසයි චිත්‍රපටි බලන්න. ගාමිණී පොන්සේකාගේ මාලිනී පොන්සේකා චිත්‍රපටි බලලා පුළු පිස්සුවක් හැදලා දුන්නේ මට. මේ චිත්‍රපටිය කවදා හරි මේ කලාශේත්‍රෙට මම එනවා කවදා හරි දවසක. ඉතින් මට කවුරු කියන්නේ උදව් කරේ නැහැ චිත්‍රපට ශේත්‍රෙට ඉන්න. නමුත් මට අහම්බෙන් වගේ ප්‍රවීණ මාධ්‍යවේදී චිත්‍රපටි අධ්‍යක්ෂ ධර්මසිරිගමගේ මැතිතුමා තමයි මට උදව් කරේ සිනමාවට එන්න. මම ඔහුව තාම ගෞරවයෙන් මේ මොහොතේ මතක් කරන ඔහුව අපේ අතරින් දැන් වියෝයල ඉන්නේ. මොකද ඔහු නැත්තම් ඩොනල්ඩ් ජයන්ත කෙනෙක් සිනමාවේ නෑ අද. මට ඒක හරි සතුටුයි. ඔහු නිසා තමයි මම මේ තත්ියේ ඉන්නේ. කොළඹට ආව 1980 වගේ ඇවිල්ලා මම ගාමිණී පොන්සේක තමයි හොයාගන්න ඕන. හැමතිස්සෙම මට දකින්න හරි ආසයි. මට අවුරුදු දෙකක් යනකම් ගාමිණී පොන්සේක හම්බුන්නේ නෑ. ඊට පස්සේ ධර්මසිරිගමගේ අධ්‍යක්ෂණය කරා පූජා කියලා චිත්‍රපටයක්. ඒකේ ගාමිණී මාලිනී විජය ඔක්කොම ඉන්න. මම ආදරය කරපු මම පාසල් කාලේ ආදර කරපු තුන් දෙනාම ඉන්නවා. මම මේ දෙවන සහාය අධ්‍යක්ෂවරයන් කටයුතු වලට මට ලැබුණා චිත්‍රපටිය. මොකද මම ඊට ඉස්සෙල්ලා අවුරුදු දෙකකම කට්ට කෑවා කොළඹ ඇවිල්ලා චිත්‍රපටි රූපගත කිරීම තැන් වලට ගියා. ඒක කොහොමද රූපගත කරන්නේ? කැමරා කොහොමද තියන්නේ කොහොමද? හැමදේම මම කියන්නේ දවසින් දවස අධ්‍යයනය කරා. මම ඊට පස්සේ ධර්මසිරිගමගේ මට කිව්වා මේ ප්‍රවීණ සහාය අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා අයියනේ වසංගත තමයි මම මේ මොහොත මතක් කරන්න. ඔහු යටතේ මට වැඩ කරන්න ලැබුණා 1984. එතකොට මට ගාමිණී පොන්සේක හම්බුණා. ඒ ගාමිණී පොන්සේ මගේ S2කට දැකපු දවසේ මට S2කට කඳුළුවා. මොකද හේතුව මම ආදරය කරපු පාසල් ජීවිතයේ ආදර කරපු ගාමිණී මාලිනී දෙන්නමට ලැබුණා. කතා කරන්න ලැබුණා. අන්තිමට මගේ ඒ දෙන්නම මගේ හොඳම යාළුවෝ වුණා. කියන්නේ මට ඒක තමයි සතුටු වෙන්නේ. මම හීනයක් කරගෙන හිටියේ මගේ වීරයෝ සිංහල සේනා වීරයන් අන්තිම කාලෙදී මගේ හොඳම යාළුවාට පත් වුණා. ඉතින් ඒක මට හරි සතුටුයි. ඉතින් මට ඇත්තට ගාමිණී මාලිනී එක වැඩ කරන්න ලැබුණා මට චිත්‍රපටි වල. ඉතින් ඔහුන් අසුරු කරන්න ලැබුණා. ඒක තමයි මගේ සතුට. ඉතින් මම චිත්‍රපටි 56ක් දක්වා මේ දක්වා මම කරලා තියෙනවා සහාය අධ්‍යක්ෂකවල්. හැම නළුවෙත් එක්ක මම වැඩ කරලා තියෙනවා. වර්තමානයේ අතීතේ හැම නළුවෙත් එක්ක මම වැඩ කරලා තියෙනවා. ඉතින් මේක හරි සතුටක් මට. වර්තමාන සිනමා කර්මාන්තය ගැන පොදුවේ ගත්තොත් එහෙම ඩොනල්ඩ්ට තියෙන මොන වගේ අදහසක්ද? ඇත්තට මම ඉස්සෙල්ලා කිව්වා වගේ රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නම ඕන මේ සිනමාවට. රාජ්‍ය අනුග්‍රහම ලැබෙන්නම නැහැ මේ සිනමාවට. මොකද චිත්‍රපට සංස්ථාව ගත්තම බෝඩ් එකක් විතරයි මම දකින්නේ. චිත්‍රපට සංස්ථාව කියන බෝඩ් එක විතරයි. කිසි දෙයක් වෙන්නේ නැහැ චිත්‍රපට සංස්ථාවෙන්. ඉතින් මම කියන්නේ මිටඩිය කර්මාන්තයක් විදිහට අපි රැක ගන්න ඕන ආණ්ඩුවේ අනුග්‍රහය ලැබෙන්න ඕන. දැන් අපි උදාහරණයක් වශයෙන් මම මේ මොහොතේ කියන්න ඕන අපිට රණවිරු සේවන කියලා තියෙනවා. වැඩිහිටි නිවාස තියෙනවා. කලාකාරයෝ අනාථ වුණාන් අසරණුන් පස්සේ නිවාසයක් තියෙනවා. රාජ්‍යයෙන් එක කරන් රජයෙන් කරන්න පුළුවන්. අපි අනන්ත ප්‍රමාණ දකින්න කලාකාරයෝ අසරණ වෙලා ජීවත් වෙනවත් විදියක් නැතුව ගියක් නැතුව ඉන්න. ඉතින් ඒවට අපිට හදන්න පුළුවන්නේ මේ කලාකාරයන් එකක් තමයි. තව එකක් තමයි දැන් රුපියල් 2000ක් හම්බ වෙනවා චිත්‍රපට සංස්ථාවෙන් කලාකාරයන්ට පෙන්ෂන් එක. ඒක රුපියල් 10000ට දෙන්න පුළුවන්. දෙන්න ක්‍රමෙත් මම දන්නවා. දැන්ට චිත්‍රපටි 50ක් විතර පෙන්වනවා චිත්‍රපටි සිංහල චිත්‍රපටි අපේ channel වල. ඉතින් පුළුවන්නේ මේ ඒ හැම channel එකෙන්ම මේ සිංහල චිත්‍රපට එක්ක රුපියල් 10000ක් වගේ එකක් අරගෙන වයුරුද කලාකාරයන් පන්ටයක් අරගෙන චිත්‍රපට සංස්ථාවට. එහෙම කරන්න පුළුවන්. මම සභාපතිතුමනි ඉතිසල සිටියේ සභාපතිතුමනි කිව්වා රුපියල් 2000යි මොකද කරන්න පුළුවන්? ඒක රුපියල් 10000 කරන්න පුළුවන්. ඉතින් ඒවා රාජ්‍යයෙන් කරන්න ඕන වැඩ. මම හිතන්නේ මේ රාජ්‍යයෙන් කිසිම දෙයක් කලාකරන්න නම් වෙන්නේ නැහැ. ඒක මම හැමතැනම කියනවා කිසිම දෙයක් කළත් නැහැ වෙන්නේත් නැහැ මේ රාජ්‍යයෙන්.
හරි අපි මේ වෙලාවත් හරි ඉක්මනටම ගෙවිලා ගිහලා තිනවා අවසාන වශයෙන් මතක් කිරීමක් කළොත් 2018 අවුරුද්දේ ඩොනල්ඩ්ලාට තියෙන මොන වගේ බලාපොරොත්තුද? ඇත්තට 2018 මම චිත්‍රපටි හතරක් බාරගෙන තියෙනවා. ඇත්තට මේ වෙනකොට චිත්‍රපටි දෙකක ගියුසුම් අසම් කරලා තියෙනවා. ඉතින් චිත්‍රපටි හතරම ලබන අවුරුද්දේ ජනවාරි සිට මම රූපගත කින්කල සැඩියුල් කරලා තියෙනවා. ඒ චිත්‍රපටි හතර ලබන අවුරුද්ද මම ඉවර කරනවා. ඒ වගේම මම චිත්‍රපටියක් මේ දවස්වල අධ්‍යක්ෂණය කිරීම සඳහා ලියාගෙන යනවා. ඉතින් ඒක ගොඩක් වෙනසක් වෙන චිත්‍රපටියක්. මම හිතනවා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට අමුතුම අත්දැකීමක් වේ චිත්‍රපටිය. ඒක මම මේ ලබන අවුරුද්දේ මේ චිත්‍රපටිය බාරගත්තු චිත්‍රපටි හතර ඉවර කළා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්න තමයි දැන් සැලසුම් කරන්නේ. මොකද හේතුව ගොඩක් අධ්‍යක්ෂවරු ඉන්නවා මම රිලීස් වෙනකන් ඔහුගේ චිත්‍රපටිය මාව සම්බන්ධ කරගන්න. ඒක මට හරි සතුටක්. මොකද හේතුව මම චිත්‍රපටියක් සහාය අධ්‍යක්ෂවරයෙක් විතරක් නෙවෙයි මම සම්බන්ධ වෙන්නේ. මම මේ චිත්‍රපටිය සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙනතුරු මම පිටිපස්සෙන් ඉන්න සහාය අධ්‍යක්ෂවරයෙක්. මට අවශ්‍යම නැති දෙයක්. නමුත් පබ්ලිසිටි පැත්ත හැම දෙයකින්ම මම චිත්‍රපටිය මේ සාර්ථක කරගන්න මම නිෂ්පාදක අධ්‍යක්ෂවර පස්සෙන් පිටිපස්සෙන් ඉන්නවා. ඒක තමයි මට ඇත්තට මගේ මේ මේ මෙතෙක් කල් එන්න පුළුවන් වුණේ මට. ඉතින් ඒක නිසා තමයි මෙතෙක් කල් අවුරුදු රැඳෙන්න පුළුවන් වුණේ. චිත්‍රපටි 56ක් සහාය අධ්‍යක්ෂණය කරන්න පුළුවන් හැකියාව වුණත් මට ඒ නිසා මම සහාය අධ්‍යක්ෂවරයෙක් විසින් චිත්‍රපටිය කරලා පැත්තටලා ඉන්නේ. මම චිත්‍රපටිය සාර්ථක වෙනකම් පිටිපස්සෙන් නිෂ්පාදක අධ්‍යක්ෂවර පිටිපස්සෙන් ඉන්නවා. ඒක තමයි මගේ සතුට. ඉදිරියේදීත් මම හොඳ අධ්‍යක්ෂවරුත් එක්ක වැඩ කිරීමේදී මට ලොකු දුළු දුකක් තියෙනවා. හරි. නිහතමානී සතුටක් නිහතමානී ආඩම්බරයක් අපිටත් තේනවා. ඔබ වැනි කෙනෙක් මේ සිනමා ශාස්ත්‍රය තුළ රැඳී සිටීම සම්බන්ධයෙන් අපි 2018 අවුරුද්දේ කරන කියන සියලු කටයුතු ඒ ආකාරයෙන්ම ඉටු වෙන්න කියලා තොන්න සිනසිත තුළින් ප්‍රාර්ථනා කරනවා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද සිනසිත ආරාධිත කතාබහ හැඩ කරන්නට අපත් සමගින් එකතු වුණාට. බොහොම ස්තුතියි. සිනසිත. උපනිතට බැඳුණු සිත.